අතු අශ්‍රිතිව සීවෘතතිය කටිතු කරන ගේ මිත්‍රේ කියෙන හුට නිගරන්තරයෙන්ම ලැබෙන දුරකතන ඇමතුම් මාර්ගයක් තමයි. ලමි කවායාගන්ඩ බැරිද ගෙදර වැඩ කරඩ කියලා. ලම කියල කියනෙක් ඔහු ටිකක් බර තබල කියනවා ළමේ කොයාගන්්ඩ බැරිද ගෙදර වැඩ කරඩ කියලා. දිනවල ඉතාමත්්‍රකට චරිතයක් සම්බන්ධයෙන් මේ දරුවෙකු මෙහකාර කමටයෝ දවා ගැනීම සහය දැරියට ඉනික් බිතිව මුහුණ දෙන්නට සිදුවන්නා වූ ශෝකාලාපයක් වන සිදුව මාලාවක් පිළිබඳව මාධ්‍ය සහජනාව කතා කරනෙන් නිසා. ළමෙක් වාගන්න පුළුවන්ද ගෙදර වැඩත කියන එක ගැන අපි අලුතෙන් කතා කරන්න ට ඕනේ මයින් ඉන්නේ ඇත්තෙන්ම අපේ මුලුතැන්ගේ දැලිවලං හෝදන්න නද කියන ප්‍රශ්නය. නීතියඔස්සේ වඩාත් ශාස්ත්‍රී කතිකාවතකට ලක් කරන්නට අප සූදාන අපේ සඳදා යිතාමත් ගෞරවෙන් යුතුව කොළොඹ විශ්වවිදාල නීති පිීටයේ ජෙෂ්ට කතිකාචාර්ය ආචාය නීති කෝකිලා කොන සිංහ මහත්මේ ැරුම් කලා අද අපේ මැදුරට නට කියෙලා අයිබ අපි කොත නිදු පටන්ගල අපි මෙහෙමහාමුද ලංකාවේ සේව යුදවන්නට පුළුවන් කෙනෙක් කාන්තාවක් කෝපිරමියෙන් වයිසක්තියනව අනිවාරයෙන්ම මොකද සාමාන්‍ය නීති යටතේ අපි දන්නවා දරුවෙක් ප සේවය යදවීම තහන එතකොට කෙනෙක්ට සේවේ යදවීම කියන කාරණාවත් එක් කලා තියෙනවා ඔහුගේ හෝ ඇයගේ මූගුරායාමක් සහ ප්‍රාථමික අධ්‍යාපනය අවසන්කර යම්කිසි වශයෙන් කායික හා මානසික වශයෙන් සේවයක්ක නිරතවීමේ හැකි ආවශක්්‍යතාවේ ඌට හෝ ඇයට තියෙන මට්ටමකට ඒ පුද්ගලයක් පැමිණිය යුතුයි. එතකොට දැන් කෙනෙක්ට හිතෙන්න්න පුළුවන් හිම නොවී අනන්ත අප්‍රමාණ ලෙස සේවයේ දෙවෙන අවස්ථාවන් අපි මග තුොටේදී අපේ අසල්වාසයන්ගේ නිවාස්වල්ඩ ගිහාහම දකිනවා. දැඒක මම කියන්නේ නීති විරෝධී. මොකද නීතිය කොයිම වෙලාකවත් අනුමත කරන්නේ නැහැ, ශාරීරික මානසික ශක්්‍යතාවයකින් මුංකුරාගේ භාවයකින් නුමැති කෙනෙකු සේවේ එදවිය හැකි කියලා. එ නිසා ඒ නීති විරෝධී ක්‍රියාවක් ප්‍රථමයෙන්ම. දැන් එතනි එහාට ගිහිල්ලා ඇම් පොඩි බාධවක්රන ොදැ දරුවකව හම ්‍යාපත වුණු වචනයක්න. දරුවවා කියලා අපි අම්ම අපිට දරුව කියන සමාරයලාක්ට තැවයි දරුවක් කොතන න්ද රන්දෙන්නේ දරවා කියනෙ කවු්ද කොතනින් අඩු අයද දරුව කිය ඕ දැම් මේ කැත්තටම ල ලංකාවේ ්‍රී ලංකාවේ නීතියේ තියෙන හිටැසක් දරුවාගේ වයස තීරණයවීම කලා කැන විශාල හිටසක් ලංකාවේ නීතිය තිබෙන මංහිතන්නේ හැමෝගෙම නීතිය සම්බන්ධය නොලඳුවක් දක්වන සියල්ලන්ගේම අවධානය යොමුවියුතු තැනක් ඇයි මංහිම කියන්නේ ම ඔබහපු ප්‍රශ්යට කලිම් මුත්තර දුන්නොත් අන්තර්ජාතික නීතියේ යටතේ ළමා අයිතිවාසිකම් ප්‍රඥපතියක් තියනවා. ඒ සමුති ඒ සම්මුතියයටතේ ළම යිතිවාසිකම් සම්මුතියයටතේ ළමෙක් කියන්නේ කුමක්ත කියලා අන්තර්ජාතික නීතියටතේ පිළිගත් මනිනුම්දණ්ඩක් තියෙන. ඒ තමයි අවුරුදු දහාටට නොවැඩි. එතකොට මිනුම් දණඩෙ එන්නේ අවුරුදු දහාටේදී. අවුරදු දහාට වෙනකම් මනුෂ්‍යය ළමෙක්. ඒ අන්ත්‍රජාතික නීතිය අනුව. නමුත් මේක යම් යම් රටවල් වල ආගමික පරිචයන් සංස්කෘතික පිළිගැනීම්හ සමාජය දේශපාලන කාරණාවල් එක්ක නීතියේ යම් යම් නම් ශී භාාවයන් අපි දක්කිනවා විශේෂෙන්ම විවාහහියට එලබීම වාද රනවා ශෂයම මුස්ලිම් රටවල්වෙල මුස්ලිම් නීතිය පිගානු ලබන රාජ්‍යන් සහ රට මුස්ලිම් නීතිය කියල ැනෙ විශේෂනීතිය ඒ අටතේ අවුරුදු දොලහේදී වැඩීටියන්ගේ කැමැත්ත අනුව යම් කෙනෙකුට යම් තැනැත්තියකට හ තැත්තකට විවාාවෙන්න්න පුළුව. ඒක විශේෂ නීතියක්. නමුත් ලංකාවේ පොදු නීතියටති තියන නීතිතත්වය තමයි අවුරුදු දාසයට අඩු කෙනෙක්ට සේවා නියුක්තිකයෙක් වෙන්න බැහැ. එතකොට සේවයක යෙදන්න බැහැ ළමෙක්ට අවුරුදු දාසයට අඩුනම්. එනිසා මේ අවුරුදු දාසේ සීමාව, මේ සම්බන්ධයන්තින් සියලුම නීති යන පනත්වල වෙනසක් කරලා. එතෙක් පැවතිච්ච අවුරුදුදා හතර කියන සීමාව අවුරුදුදා සේදක්වා ඉහෙලට නැංවුණ. එනිසා ඔබට සහ මට මත හැටියට අපි කුඩාකාලේ අපි ඕන තරන්දකිෙනවා අවුදු දොළහෙදහයි එකොළ අටේ නමේ ළමයි විශේෂයෙන් ඔය වතු ආශ්‍රිතව ජීවත්තින දරුදැරියන්. කොළ භාශත්‍රිත ප්‍රදේශවල ඩොමිස්ටික් සවන්ස්ල විදිහට ග්‍රවාශ්‍රිතව සේවකයන් ඉදිරි වැඩකරන තිබ්බ. දැ මේ තත්ත්වය දැන් නීති විරෝධී. එතකොට අවුරුදු දාස දවසක් හරි අඩුවෙන් දරුවෙක් දැරක් නිවස මෙහිකාර සේවයට හෝ සාපුුවක ඒවගේම වෙනක් ආයතනයක සේවස්ථානයක රැකියාවක් කරන්න බැහැ. එය නීතියෙන් තානක්. එනිසා, ලමයක් කියලා කියන්නේ අන්තජාතික නීතිය අනු අවුරුදු දහට අඩු. ශ්‍රීලංකාවේ නීතිය අනුවත් පිළිගන්නේ අවරුදු දහට අඩුආය ළමයි කියලා. නමුත් සේවයක නිරතවීම සඳහා අවුරුදු දාසේසීමාව මෙතින්දී සඳහන් වෙලා තියෙන. අපි කෙරිවිරාමිකින් පස්සුව හමයි. චාරයෝො කියලා කො සිහ හත්මය සමඟයන්ද රැද සිටින්නේ නීතිරේටක් වැඩ සටහනේ දෙන් ආචරතමය අවුරුතු දහසේට වැඩි වුණා ගෙදරකදීනම් අම්මාගේ තාත්තක රැකවරණය ඉන්නවනක් දරුවෙක්. ඉතින් ඒ දාසයටට වැඩික් නෙටත් හනම රැකියාවකට යොදවන්න්න හැකාවක් තියන ොද ලංකාව හට.ඉක්ද නමසයනහයි ප කිය එක. අපි සඳහන් කලා මමක දාහතලින්ද්‍ර දාසේදක්වා වැඩි කලා වයස්සීමාව. නමුතුන් ඒකේ විසිවන වගන්තයේ සඳහන් වෙන පරිදි දාසයට වැඩිවුනත්. යම් රැකියාවක අතිශය භයංකාරදේවල් සම්බන්ධ රැකියාවක් නම්. අපිේතුම රතිං්ඥා නිෂ්පාදන කර්මාද ශාලාාවක් නම්. ඒවගේ අපිතු රසායනික දරව්‍ය නිෂ්පානය කරන කරමාංශලාාවක් වගේ. ඉතාම දැඩි මේ අවදානම් සහගත. රැකියාවක් නම් සහ රාත්‍රී සේවේ නියලෙන් රැකියාවක් නම්. ඒ රැකියාව කරන්න දාසට වැඩියවුනක් දහට අඩු ළමෙක්ට හැකියාවක් නැහැ ලංකාවේ නීතිී ඇයටේ. මේ දවස්වලත් තියන ලොකම ප්‍රශ්ණය තමයි මෙෙම අවුරුදු දහස්සේට අඩු දරුවෙක් හෝ දැරියක් සේවේ යොදවා ගත්තො. ඇතිවෙන තත්ත්වය මොකක්ද. ඒ ඇතිවන්න අපරාධමය වගේීමක් එහමැත්තන් ඊට ඔබට යනවද අපරාධමය තත්වය පිළිඳ කතා කරන ආචර්තමන තුමනේ මොකක් දැතිවන තත්ව සේවේ යොදවා ගන්නට. ඕ. තන සංක මේ තත්ත්වය මේ දරවා ලංකාවේ නීතියටතේ දරුවාගේ භාරකාරත්වය අවසානම වශයෙන්ම හිමිවෙන්නේ අධිකරණයට දෙමවපියන්ටවත් නෙවෙේ අධිකරණයට. එතකට අධිකරණය දරුවෙක් සම්බන්ධය යම් තීරණයක් ගන්නේ දරුවාගේ ඉහලතමැන උත්කෘෂ්ටම යහපත සලකලා බෙස්ඉ්‍ර of the child. එතකොට යම් මේ ඔබ අහපු ප්‍රශ්නයට යම් දරුවෙක්. සේවයේ යදවාගන්නවා නම් අවුරුදු දාසේට වඩා එය ඒ දරුවාගේ හෝ දැරියගේ බෙස්ටින්න් ට්‍රස්ට කනෙවි. මොකද අවුරුදු දාසයටට අඩු දරුවෙක් කියලක යන්නේ ශාරීරිකවසා මානසිකව තමන්ගේ තීන්දු තීරණ ගැනීමට ස්වාධීන තීරණ ගැනීමට කිසි සේත්ම හැකියාවක් නොමැති තැනැත්ති. එහෙම, සේවේ යෙදවුවහොත්. ඒ කියන්නේ නීති උල්ලංගනය කිරීමක් වනවා අපි ඉතා පුළුල් අර්ථ නිරූපණයකට මේ සම්බන්ධයෙන් ගියහෝත්. මොකද ඒ තැනත්තා දහටට තවමත් අඩු නිසා. ඒ නිසා දැම් විදිට නීතියේ වග උද්ගතවීම එක පැත්තකින් සේවේ යොදවන තැත්තාට මොකද. ඒ දරුවා හෝ දැරිවිය ඉන්නේ අවස්ථාවේදී සේවේ යොදව්පු තැනත්තාගේ භාරකාරත්වය යටතේ. එතකොට යාගේ කස්්ටඩියක යටති ඉන්නේ. එතකොට අවුරුදු දාසට අඩු හෝ අවුරුදු දහටට අඩු. අපි පුළල් අත්තනිරූපණින්ගම දරුවෙක් ළමයෙක් තමන්ගේ යටතේ සේවේ දෙෙනවා නම් ඒ දරුවා ගැන සම්පූර්ණ වගකීම බගකීම් සම්බන්ධෙන් භාරකාරත්වය දරන්නේ සේවා. සේවා යෝජකයා ඒ ඒ පුද්ගලයා තමයි සේවවානි යඋක්ති යොදව ලඉන්න පුද්ගලයා තමයි අවස්ථාව වග කියන්න අවශ්‍ය. එතකොට ඒයටතේදී අපරාධ වගකීම මෙන්ම අර මම කියපු කම්කරුණීති යටතේ තියෙන පනත්වල සියලු ආකාරයේ සිවිල් වගකීම මේ අවස්ථාවේදී ඒ සේවේ යොදවපු පුද්ගලයා සම්බන්ධෙන් ජනිත වෙන්වා. ඊ අමතරව මේ සේවයට තැරවකාරයෙකුගේ මාර්ගෙන්නම් මේ දැරිවිය හෝ දරුවා. ගෙනවිල්ල තියෙන්නේ ඒ අවස්ථාවේදී ඒ තැරවකරවාට මේ ට්‍රෆිකන් කියන චයිල් ට්‍රෆිකින් කියන අපරාධ මේ වගකීම කුට්ටනය කියන එක ඒ වගේම දෙමව්පියන්ට යම් කිසි ප්‍රතිලාභයක් යම්කිසි දීමනාවක් දීලා මේ දරුවාව ලබා ගත්තා නම් වස්ථාවේදී දෙමව්පියන්ටත් ඒ වගකීම පැවරෙනවා. මේ පාර්ශවයන් තුනටම අපරාධනීතියේ අටතේ නීති විරෝධී ක්‍රියාවක් කිරීම අටතේ වීම පැවරෙනවා ඊට අමතරව කිසි දරුවක . <situación> කරර්රෙස සලකන්න අවමන් සහගත ලෙස සලකන්නත් අපරාධ නීතියටතේ තුන්සේ හැටබී වගන්තී යටතේ දන්ඩ නීති සංග්‍රහයේ අවස්ථාවක් නෑ. එ නිසා මේ කියන සියලුම කාරණාවන්න ඇයටතේ මේ කිය සියලුම පාර්ශවයන් සිවිල් නීති අපරාධ නීති අයටතේත් වගකීමට ලක් වෙන. නීතිය සවිමත් කියලා බැලූ බැල්මට පෙන්නුට. නීතියෙන් වරධරය බවට පත්වනයට ලැබෙන්න්නවූ දඩුවම ප්‍රමාණවත් කියල ඔබතු මේ හිතනද මට මතකයිදට රොපාල් දස දහසක දඩයක්ක් ස හුරුද්ක සිරදණ්ඩුවමක් ැ කාසු කල දෙන්නටත් පුලන් ඒඒදකක් දෙන්න පුලුවන් සහරියටටත්හිූ සිරද ුවමක් දෙන්න දත් පුුවන් ඔබතුමි විශ්වාස කරනවද එක ප්‍රමාණවත් කියලේ දණ්ඩනේ. මන්නං දරුවන් සම්බන්ධය නම් මම තියෙන නීතිය සම්න්ධයෙන් සෑමට පත්වෙන්නේ නෑ මං එක තම මුලින්ම රිජුවම් ප්‍රකාශ කළේ මේ අවම වායස තීරණය කිරීමේ දීත් අන්තර්ජාතික නීතිර වඩා අපි බොහෝ පසු පසන් ඉන්න කියලා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීක සමාජය තුළ බෞද්ධ පසුබිමක් තුළ අපි හිතනවා දරුවන් තමයි උතුම සම්පත කියලා පිළිගන්න ආගමික පසුබිමක් තියන රටක සංස්කෘතියක් තිය ට මට විශ්වාස කරන්නත් අමාරුයි අවුරුදුදාසේට වැඩි දරුවන්ට රැකියාවක නිරත වෙන්න පුළුවන් කියලා පිළිගැනීම. ඉතින් එතින්දදිීම මගහිතන මගේ විශවාසය ිනිවටන දරුවන් සම්බන්ධයෙන් තියන යම්යම් නීතිරී සම්බන්ධය නමුතුන්. අපි බලන්ඕෝන මේ අපි දන්න අප පෙරදික සමාජය තුළ මේක අතීතයන්දල පැවතෙන් දෙයක් මේ ළමා මිහිකාර සේවේ කියල කියන්න ඩ්‍යපිදන්නවා බෞද්ධ සාහිත්‍ය තුළ අපිට හමුවවා රජුමාලා සුනීත සෝපාක කිය චරිත. ඒ චරිත තුළක් මේ ආකාරේම ක්‍රර් වදහිංසාාවන්ට වැඩීටයගතතින් ලක්විච්ච දරුවන්ට තමයි බුදුරජණ වහන්සේ සහනය ලබා දෙන්න. එතකොට ඒත් එතින්දී අපි තා කරන්නේ ළමා ඉතිවාසකම් සුරක්ෂි කිීම ඉතින් දැන්වරදදු. දෙදස් පන්සීකට පස්සේ ආයෙත් කතා කරනවා ඒ හා සමාහනම සිදුවී. අද බලන්න සංක මාධ්‍ය තුළ මේනො රොච්චෝලේ ප්‍රදේශයේ හමු එච්ච දැරියක් සම්බන්ධයෙන් හරි පෙේද හරිමන්දැක්ක ප්‍රෘතිවල කරූර් වදහිංසාාවන්ට පමුණවල. ඒයන්නේ කුමන හෝ තැනක මේ සම්බන්ධයෙන් නීතිය ඉතාම දැඩි ලෙස, අර්ථනිරූපණය විය යුතුයි කියෙන තැන මම ඉන්නවා. සා ඔබ ඔබ මේ කරන්නේ ඉතාම මහඟු සමාජ සත්කාරයක්. ඇයි ජනතාව මේ නීති සම්බන්ධින් දැනුවත්විය යුතුමයි. මොකද ජනතාව මේ නීති සම්බන්ධයෙන් දැනුවත් වෙලා නැහැයි කියෙන් තැන තමයි මගන්න එහෙම නැත්තං ප්‍රසිද්ධිය දරුවන්ට දැරියන්ට සිදුවෙන අතවර, ඒවගේම කරුරමානු ශිකාමන් සාගතලෙස සැලකීමම් ඉතාම බහු ලයිමී රටේ. එඒ නිසා මමනං කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. දැනට පවතින ළමයින් සම්බන්ධයෙන් තිබෙන නීතිය ප්‍රමාණවත් කියලා. මේක අනිවාරයම වෙනස් වවියයුතු තැනක තමයි තියෙන්නේ විශේෂයෙන් ලෝකය හමුවේ තිබෙන තොරතු තාක්ෂණය මගින් වෙනමම. අපරාධ සංඛ්‍යාවක් සිදුවෙනවා. වෙනමම සමාජයකට අද දවසේ සිටින දරුවා, ල්ු වෙලා ගහි තියවා ඒ නිසා නීතිය සහ වැඩි හිටියෝ ඊට වඩා වේගෙන් පෙරදැක්මක් සහිතව නීති සංශෝධනය නියලිය යතු කියන්තන තමයි මනං ඉන්න මේ නීතිය ප්‍රමාණමත් නැහැ ඒ නීතිය දැනුවත්වීමත් ඒ හා සමානයම ප්‍රමාණවත් නැහැ. ඒවගේම නීති විමාශන කාරය භාරය සම්බන්ධයනුත් මගේ සෑහිමකට පත්වීමක් නැහැ. සාමාන්‍යයෙන් දරුවෙක් සම්බන්ධයෙන් මෙච්ච අපරාධයකද. අපි වහා වහා ක්‍රියාත්මක වෙන්න ඕනි මොකද ඒ දරුවාගේ සම්පූර්ණ ජීවිතේම රැදී පවතියය අනාගතය තුළ. ඌ වැඩිහිටිය එක් නෙවේ ජීවිතය ඉතාම කුඩක් සුළු කාලයක් ගත කල්ල තියන්නේේ නිසා වැඩිහිටි පරම්පරාවේ වගකීම ආයතනික වව්හයේ වගකීම වෙන්නේ මේ අපරාධ විමාශන ක්‍රියාවලිය සම්බන්ධයනුත් මම හිතන්නේ මීට වඩා කඩිනම්ව ක්‍රියාශීලීව කටයතු සිදුවියයතුයි මොකද සාක්ෂි කියන දේවල්. අපරාධ නඩුවකද කොන්ඳු ඇයට පේදිය වගේ එතින් එකක් හරි බිඳීගිය හොත් පබින්ඳ ඔප්පු කරන්නට බැරිවෙන තැනට පත්වූ නොහොත්. අර කොඳනාරටයම ඉවරයි මුළු සාක්ශෂි පද්ධතිය මුළ නඩුම් අවසාන වෙනවා. එනිසා සාක්ෂි වහාවහා රැක ගැනීම එකතු කර ගැනීම සහ විමාර්ශණය කියන අධිකරන අපරාධ මේ විමාර්ශනකාරයාවලියත් මේ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කළ යුතුයි. අපිය කෙට විරාමේගෙන් පස්සවාම. ආචාරතුමිය නෙහකාර් සේවයට අපි ගමු උදාහරණයක් විදිට දරුව එක් හෝ දැරයක් ොමු කිරීමෙන්ම ඔහෝ අකිසි ආරක්ෂිත තත්වයකට පත්වෙන මොකද මවපයා භාරකරුභාරය නිවෙ ඉන්නේ. අ ළමා ශ්‍රමිකත්වේයට යෙදවීමට අමතරව තවත් වැරදි රාශයකට තෝතැන්නක් එතන නිර්මාණය වෙනවා. අර කොටින්ම කියවන දඩබිමක් නිර්මාණය වෙන. උතුත්මට කැන්න පුොලොන්ද ඒවාට සම්බන්ධ නීති තියෙනවද කියලා ලංකා. ඔබඒ පාවිචකරපු වචනය හරියට මහරි දඩමිමක් බවට පත්ත නමුකද අප මෙතන අපි මේක චිත්‍රයක් මවාගත්තෝත් මෙතර ඉන්නේ අතිශය දුබල ශාරීයටක මානසික සහ නීතිමය අයිතියක් නොමැති පාර්ශවයක් සහ ඔහෝ ඇ යටක්වන ඉතා ප්‍රබල කායික මානසික නීතිමය වශයෙන් බලවත් සාදේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් බලවත් පාර්ශවයක් මේ පාශ්වයන් දෙක අතව තියෙන. ගැටුම ඉතාම ප්‍රබලයි ව්‍යවස්ථාවේදී දැන් මෙතෙන්දී නීතිය මැදිහත් වෙන්න ඕන මේක සමබර කරන්න දැන් මේ සම්බන්ධෙන් ඉතා හොඳ නීති තත්වයන් ලංකාවේ තියෙනවා අපරාධ නීතිය යටතේ. දණඩ නීති සංග්‍රහයේ තුන් සය අට ඒ එක වගන්තිය දෙස මම මෙතන්දී අවධානය යොමු කරනවා මෙතන සඳහන් කරනවා යම් කිසි කෙනෙක්කු යටතේ දරුවෙක් ඉන්නවා නම් කා ගැරි බාරයේ ඉන්නවන. දෙකර මම්මලින් කපදට මේකාර සේවයට ගෙදරක ගිහිල්ලා ගෙදර ඉන්නකොටේ ගෙදර ග්‍රහමූලිකයා තමයි කස්රඩික තියෙනෙ. එතකොට ඒ පුද්ගලයා යටතේ ඉන්න තැනැත්තා අවුරුදු දහ අටට වඩා අඩු කෙනෙක් නම්. ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයා ග්‍රහමූලිකයා, හෝඒ නිවසේ ඉන්න වෙනක් කෙනෙක්ු, දරුවාට චේතනාන් විතව පහරදීම නුසලකා හැරීම ස අවමංසාගත ලෙස සැලකීම සහ වෙනත් කරර අමානුෂික සැලකීම් කරනවා නම්. ඒ අවස්ථාවේ පහර දෙෙනවා නම්. ඒ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් පුද්ගලයාට එරෙහිව වසර දෙකකට නොවැ අනවාඩු වසර දහායකට නොවැඩි බන්ධනාගාර ගත කිරීමකින් සහ දඩයකින් ඒ සම්බන්ධීන් මේ දඩුවම් කරන්න පුළුවන්. ඊට අමතරව ඒ දරුවාට යම් කිසි හානියක් සිදු වෙලා තියෙනවා නම් ඒ හානි පූර්ණය කරගැනීමට කොම්පන්සේෂණ එකක් පන්දියක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මහිතන මේ තුන්සිය අටවන වගන්තිය, සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහකට ලක්වෙලා තිබෙන සිදුවීම් සියල්ලම සම්බන්දධයෙන් අදාළ වනවා රිජුව. ඒ නිසා මංහිතානයේ වගන්ති ඉතාම වැදගත් වගන්තියක්. ඒ වගේම තමයි තුන් සිය හැටවන වගන්තිය තුන් සය හැටවන වගන්තිය ප්‍රකාශ කරනවා කිසිම ද ලිංගික සූරාකෑමකට ලක් කරන්න බෑ මේ වගේ සේවයකට ගිල්ල ඉන්න අවස්ථාවක. ඒ වගේම කිසිම දරුවෙකුට බැහැ තමන්ගේ ඒ දරුවාගේ කැමැත්ත ඇතිව හෝැති ලිංගික බලහත්කාර කිරීමක් කරන්නත් බෑ. ඒ වගේම ඒ දරුවාගෙන් කිසිම ලාබ ප්‍රයෝජනයක් ප්‍රතිලාභයක් ගන්න ඒ දරුවාට පෙළඹවීම් කරන්නත්. බැහැ ඒ වගේම තර්ජනය කිරීම් කරන්නත්, ඒ නිසා ඒවාගේම මෙතන තවත් වැදගත්ම දෙයක් තියෙනවා. මේ දරුවාගෙන් පලප්‍රයෝජන ගන්න දෙමවුපියන්ට සහ භාරකරුවන්ට මුදල්මයාතිං ආර්ථිකමයාතින් පලප්‍රයෝජන දීලා පෙළබවීම් කරන්නත් බෑ. ඉතිං මේ කියන සියලුම කාරණාවල් අපිට එදිනෙදා හන්න ලැබෙන ප්‍රෝල්තිවල තිබෙන සියලුම සිදුවීම් හා මනාව සැබැඳෙනවායි කිය ම මේ අවස්ථාවේදී හිතනවා මේ තුන් සය හැටබන වගන්තය කිය වනකොට වගන්තියක් වගන්තියක් පාසා හිතන දෙයක් තමයි නීතියමචර පැහැදිලිව මේ ලිකිතව සඳහන්තල්ල තියෙද්දි දන්්ඩ නීති සංග්‍රහයේ මේ සම්බන්ධයෙන් මංහිතන්නේ අපිට වෙන විකල්පයක් අවශ්‍ය නැහැ අපි ඉදිරියේ අපරාධ නීතිය යටතේ මේ සම්බන්ධය සඳහන් වෙලා තියන කරුණු ප්‍රමාණය ප්‍රමාණමත් කියලා මම හිතනවා. හොඳ නීතිය සම්පාධනය කරන ටැන්වල අයම සැකරුවන් බවට පත් අදේ ති. ගෙනම කතිකාවතක් බවට පත්වේතුයි කැසිෙවදත් ලම සව යදවාග ශ්‍රමිකත්වය පිළිබඳව දැනවත් කිරීම කිරීම පිබඳව ොම විශ්වවිද්‍යාල නීති පිටේ ේෂ් කතිකාචාරය චාරය නීතිකනය කෝ කියලා කොන සිහ මහත්මයට අපි ස්තුතින්තය බතුමට අයිබවන් ඒවගේම අපි ලබන සතියේදීත් මෙහි දිගුවක් සමගින් හමුවන්නට බලාපොත්තුවෙනවා ඔබට සුවදායේ සතියන්ති.